සිලදුනාම සාදරයෙන් පිළිගන්නවා අදත් රූ සිනමා YouTube channel එකට. ඔන්න අද අපි කතා කරන්නේ අලුතෙන්ම රිලීස් වෙච්ච යශෝද කියන තෙලිඟු movie එක ගැන. ඉතින් සමාන්තා ප්‍රධාන චරිතයෙන් දායක වන යශෝද movie එක IMDb ratings 10.7ක් වගේ ඉහළ අගයක් මේ වෙද්දි වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. කතාපැත්තට හැරුණොත් යශෝද කියන්නේ අන්වාදේශිත මවක්. ඒ කියන්නේ දරුවෙක් ලබා ගන්න බැරි කාන්තාවකට ඒ වෙනුවෙන් තමන්ගේ කුසේ ඉඩක් ලබා දුන්න කෙනෙක්. තමන්ගේ නංගිගේ සත්කමට මුදල් හොයාගැනීමේ අරමුණින් තමයි යශෝද මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් මේ වෙනුවෙන්ම යශෝදට විශේෂ මධ්‍යස්ථානයකට යන්න සිද්ධ වෙනවා. ගොඩක් නීති රීති යටතේ වැඩ කරන මේ ආයතනයේදී යශෝදට හීනකින්වත් නොහිතපු දේවල් අත්විඳින්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒ මොනවාද? යශෝද කොහොම මේ දේවල් වලට මුහුණ දෙවිද? ඉතින් මේ දේවල් දැනගන්න නම් අද කතාවත් අන්තිම වෙනකම් බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. හරි එහෙනම් අපි යමු අද සම්පූර්ණ කතාවට. චිත්‍රපටයේ ආරම්භයේදීම අපිට ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වෙච්ච ඔලිවියාව පෙන්නනවා. ඉතින් මෙයා නිවාඩුවකට ඇවිත් ස්විමින් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඔලිවියා නාන දිහා බලාගෙන එතන තවත් කොල්ල දෙන්නෙකුත් ඉන්නවා. ඊළඟට මේ කොල්ල දෙන්න මෙතනට ඇවිත් ඔලිවියා බිබී ඉඳපු ජූස් එකට ඩ්‍රග් එකක් කවලම් කරනවා. ඔන්න ඊළඟට ආයමත් මෙතනට ආපු ඔලිවියා මේ ඩ්‍රින්ක් එක බොනවා. ඊළඟට එයාට කලන්ත ගතියක් එක්ක හැමදේම බොඳ වෙලා පේන්න පටන් ගන්නවා. ඊළඟට ඔලිවියා කොහොම හරි එයාගේ රූම් එකට යද්දී එතනට ආපු කොල්ල දෙන්නගෙන් එක්කෙනෙක් මෙයාව උස්සගෙන යනවා. ඊළඟට කොල්ල දෙන්නත් එක්කම මෙයාව අරගෙන ගිහින් එයාව ඇඳට දානවා. අන්න එතකොට මේ ඔලිවියාට මොකක් හරි වෙනවා කියලා මෙතන ඉන්න කොල්ලෙක් දකිනවා. අනිත් යාළුවට ටිකක් ඉන්න කියපු එයා මේ දිහා බලාගෙන ඉඳෙද්දී දකින්නේ ඔලිවියාගේ ඇඟ පුරාම ඉරි වගේක් තියෙනවා කියලා. ටිකක් වෙලා වේවුලපු ඔලිවියා එතනම මැරෙනවා. මේකත් එක්ක බය වෙච්ච මේ කොල්ල දෙන්න මෙතනින් පැනලා දුවනවා. ඉතින් වෙනත් රටක ඉඳලා නිවාඩුවක් ගත කරන්න ආව ප්‍රසිද්ධ නිලියක් නිසා ඔලිවියාගේ කේස් එක ටිකක් ලොකු කේස් එකක්. ඔලිවියාගේ මරණ පරීක්ෂණයේදී හෙළි වෙන්නේ ඩ්‍රග්ස් දෙකක් එකට අරගෙන තියෙන නිසා තමයි එයාගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔලිවියාගේ ජූස් එකට අර කොල්ල දෙන්න කවලම් කරලා තියෙන්නේ LSD මත්ද්‍රව්‍ය. ඒකත් එක්කම තමයි එයාට විකාර වෙලා කලන්ත ගතියක් වගේ දැනුනේ. ඉතින් මේකත් එක්ක ප්‍රතික්‍රියා කරපු ඔලිවියාගේ ඇඟ ඇතුලේ තියෙන අනිත් ඩ්‍රග් එක මොකක්ද කියලා ડોක්ටර්ස්ලටත් හොයාගන්න බැරි වෙනවා. ඒක නිසාම ඒ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ වලට යවලා ප්‍රතිඵල එනකන් තමයි මේ අය බලාගෙන ඉන්නේ. ඔන්න ඊළඟට තමයි අපිට කතාවේ ප්‍රධාන චරිතය වෙච්ච යශෝදව හම්බ වෙන්නේ. මෙයා දැන් ඉන්නේ හොස්පිටල් එකේ ගැමිණි මවරුන්ගේ වාටුවේ. එයා ડોක්ටර් කෙනෙක් එක්ක කතා කරද්දී ડોක්ටර් කියනවා මාස 3ට ඔයාගේ ළමයා ගොඩක් නිරෝගීව ඉන්නවා කියලා. යශෝද මේ ડોක්ටර්ගෙන් අහන්නේ මට මේ ළමයා මෙහෙදී බිහි කරන්න බැරිද කියලා. එතකොට තමයි ડોක්ටර් කියන්නේ ඔයාගේ කුසේ ඉන්නේ කෝටිපතියෙක්ගේ දරුවෙක්. අන්න ඒක නිසා එයාලට ඕන විදිහට තමයි ඔයා දරුවා හදන්න ඕනි කියලා. මොකද මේ දරුවා ඔයාගේ නෙමෙයි කියලා තමයි ડોක්ටර් කියන්නේ. ඊළඟට එලියට ආවට පස්සේ තමයි නර්ස් කෙනෙක්ගෙන් යශෝද දැනගන්නේ එයාගේ ළමයා නිරෝගී නැහැ. ඒ වගේම මේ ළමයාගෙන් පස්සේ එයාට ආයෙත් ළමෙක්වත් හදන්න බැහැ කියලා. ඉතින් යශෝද කියන්නේ කලුණුත් කියවා වගේ ආදේශිත මවක්. මාස 3ක් සම්පූර්ණ වුණාට පස්සේ යශෝද එයාලා ගාවට යන්න ඕනි. ඉතින් යශෝදට එයාගේ ළමයාව හම්බ වෙනකන් එයා එතන තමයි ඉන්න ඕන. එයාගේ නංගිගේ ඔපරේෂන් එකට සල්ලි ඕන නිසා තමයි යශෝද මේකට කැමති වෙන්නේ. ඊට පස්සේ ඇග්‍රීමන්ට් එකට 90%ක කොටසක් යශෝදාට සල්ලි වලින් ලැබෙනවා. ඒ වෙලාවෙම යශෝදාව එක්කගෙන යන්නත් ඇවිල්ලා ඉන්නේ. යශෝද මේ එයාට හම්බ වෙච්ච සල්ලි එයාගේ යාළුවට දීලා කියන්නේ මේ සල්ලි වලින් නංගිගේ ඔපරේෂන් එක කරන්න කියලා. ඊළඟට යශෝද එයාව එක්කගෙන යන්න ආපු කාර් එකට නගිනවා. කාර් එක ඇතුලේ ඉන්න මිනිහෙක් මෙතනදී යශෝදාට බෙහෙත් පෙත්තක් බොන්න දෙනවා. ඒක බිව්වට පස්සේ එයාට සිහි නැති වෙලා නිඳ යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අරුෂි කියන සුප්‍රසිද්ධ මොඩල කෙනෙක්ව. මෙයා ෆැෂන් ෂෝ එක පර්ෆෝම් කරන ගමන් තමයි ඉන්නේ. ෂෝ එක ඉවරුණාට පස්සේ අරුෂිගේ බොයෆ්‍රෙන්ඩ් ශිව් කෝල් කරලා කියන්නේ අපි මීට් වෙමු කියලා. ඊළඟට මේ දෙන්නත් එකම කාර් එකේ යද්දි එයාලගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා ගිනි ගන්නවා. ඉතින් මේ අනුතුරෙන් අරුෂි වගේම ශිව් එතනම මිය යනවා. ශිව් කියලා කියන්නේ ධනවත් ව්‍යාපාරිකයෙක්. අන්න ඒක නිසාම පොලිසිය මේ මරණය ගැන සැක කරනවා. ඊළඟට යශෝදාට සිහිය එද්දි එයා ඉන්නේ ලක්ෂරි රූම් එකක. ඉතින් මේ කාමරේ ඇතුලේ යශෝදට අවශ්‍ය වෙන හැම පහසුකමක්ම වගේ තියෙනවා. යශෝද වටපිට විපරම් කරද්දී තමයි එතනට මදු එන්නේ. ඇත්තරම මේ කම්පැනි එකේ නම ඊවා. ඒ වගේම ඊවා කම්පැනි එකේ අයිතිකාරයා තමයි මදු කියලා කියන්නේ. මදු යශෝදට කියන්නේ ඔයාව හොඳට බලාගන්න එක තමයි අපේ වගකීම කියලා. ඒ වගේම ඔයාට කැමති විදියට සුව පහසුවට මෙතන ඉන්න කියලා තමයි එයා කියන්නේ. ඒ වගේම ඔයාගේ උදව්වට වෝඩන් සුදම්මත් ඉන්නවා කියලා මදු මෙතනදී කියනවා. ඊළඟට එයා යශෝදට රිමෝට් එකක් දීලා කියන්නේ ඔයාට හදිසියක් වුණොත් මේක ප්‍රෙස් කරන්න කියලා. ඊළඟට අරුෂි වගේම ශිව් මිය ගිහපු අනතුරේදී කාර් එක ගිනි අරගෙන තියෙන්නේ එයා බෑග් එකේ දෝෂයකින් කියලා තමයි මරණ පරීක්ෂණයේදී කියන්නේ. ඒත් මේ කේස් එක බාරව වැඩ කරන රිෂි කියන පොලිස් නිලධාරියට මේක ටිකක් සැකයි. මොකද වාහනේ ආරක්ෂාවට තියෙන එයා බෑග් නිකම්ම ගිනි ගන්න විදියක් නැහැ කියලා තමයි එයා විශ්වාස කරන්නේ. ඊළඟට තමයි එයාගේ පොලිස් කමිෂනර්ව හම්බ වෙච්ච රිෂි කියන්නේ මේ කේස් එක ටිකක් සැකයි. ඒක නිසා අපි විශේෂඥ සහායගමු කියලා. එයා යෝජනා කරන්නේ මේ කේස් එකට පොලිස් ට්‍රේනින් ඔෆිසර් කෙනෙක් වෙන වාසුදේවන් සම්බන්ධ කරගමු කියලා.
කමිෂන මෙතනදී එයා බැගිගේ දෝෂයක් කියලා කේස් එක ක්ලෝස් කරන්න තමයි හැදුවේ. ඒ ත්‍රිෂිගේ ඉල්ලීම නිසා එයා කියන්නේ එහෙනම් ආයමත් මේක විමර්ශනය කරමු කියලා. අපිට ආයමත් යශෝදාව පෙන්නනවා. එයා එයාගේ කණ්ණාඩියේ පොට්ටුවක් කලවන ගමන් තමයි ඉන්නේ. එතකොට තමයි මෙතනට වෝඩන් සුදම්මා එන්නේ. ඉතින් කණ්ණාඩියේ තියෙන්නේ පොට්ටු අලවන්න නෙමෙයි කියලා බණින ගමන් තමයි සුදම්මා කාමරයට එන්නේ. යශෝද මෙතනදී සුදම්මට කියන්නේ මధు මැඩම් කිව්වේ මේ කාමරේ හැමදේම මට අයිති කියලා. ඒක නිසා මට ඕන විදියට මේකේ ඉන්නව කියලා තමයි යශෝද කියන්නේ. සුදම්මා කියලා කියන්නේ ටිකක් සැර පරුෂ කෙනෙක්. ඊළඟට තමයි එයා යශෝදට කියන්නේ මේ ඇඳුම ඇඳගෙන අපි ස්කෑන් එකකට දැන් යන්න ඕනේ කියලා. ඊට පස්සේ සුදම්මා යශෝදව ස්කෑන් එකට ගෞතම් කියන ඩොක්ටර් ළඟට එක්කගෙන යනවා. මෙතන ඉන්නේ පිරිමි ඩොක්ටර් කෙනෙක් කියලා දැක්කට පස්සේ යශෝද ටිකක් අදිමදි කරනවා. එයා කියන්නේ මට ගෑනු ඩොක්ටර් කෙනෙක් ඕන කියලා. එතකොට ගෞතම් කියන්නේ ගෑනු උනත් පිරිමි උනත් එයාලා හැමෝම කරන්නේ එකම දේ තමයි කියලා. යශෝද ඊළඟට අකමැත්තෙන් උනත් ගෞතම්ට මේ ස්කෑන් එක කරන්න දෙනවා. ඩොක්ටර් ගෞතම් ස්කෑන් කරලා මොනිටර් කරද්දී යශෝදට එයා මේ ළමයාව පෙන්වන්නේ නැහැ. ඒ වුණා ඩොක්ටර් ගෞතම් දාගෙන ඉන්න කණ්ණාඩිය නිසා යශෝදට මේ දරුවගේ ප්‍රතිබිම්බය ඒකෙන් පේනවා. එයා ඒක දිහා බලාගෙනම තමයි ඉන්නේ. මේ වෙදි යශෝදගේ අතේ පුංචි බෙල්ට් එකක් දාලා තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් ස්කෑන් කරලා තමයි කෑම කන්න යන්න ඕන. ඊළඟට යශෝද මෙතන තියෙන කෑම දිහා බලලා එතනින් කෑම එකක් බෙදාගෙන මේසයකට ගිහින් වාඩි වෙනවා. ඉතින් මෙතන තවත් අම්මලා කිහිප දෙනෙක් ඉන්නවා. ඊළඟට මෙතනට ආපු සුදම්ම කියන්නේ යශෝද තමයි ඔයාලගේ බැච් එකේ අලුත් මෙම්බර් කියලා. ඉතින් මෙතන ඉන්න මාස 5ක් වයස දරු ගැබක් තියෙන තේජු තමයි මේ බැච් එකේ නායකයා. ඒ වගේම මෙතන ලීලා, කාජල් වගේම ජෙනිත් ඉන්නවා. ඉතින් මෙතනදී මෙයාලා යශෝදට එච්චර කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මෙතනදී යශෝද සෝස් එක එල්ලුවා තේජු ඒක දෙන්නේ නැහැ. එයා ඒක අල්ලගෙනම ඉන්නවා. යශෝද මේක උදුරලා ගත්තට පස්සේ තේජු කියන්නේ ස්ටෝර් රූම් එකේ අරන් තියපු සිගරට් පෙට්ටියක් ඇති. මට ඒක අරගෙන එන්න කියලා. ඉතින් ඇත්තරම මේ ස්ටෝර් රූම් එක තියෙන දෙවනි කලාපය මේ අයට තහනම් කරපු තැනක්. කොහොම හරි මේ රැග් එකට යශෝදට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. යශෝද කොහොම හරි මේ දෙවනි කලාපය ඇතුළටත් යනවා. අන්න එතකොට මෙයා මේ හැංගි හැංගි යන ගමන දිහා CCTV වලින් නාගු කියන ආරක්ෂක නිලධාරියා බලාගෙන ඉන්නේ. මේ නාගු ඊළඟට යශෝදව අල්ලගන්න එද්දිම තමයි එතනට ඩොක්ටර් ගෞතම් එන්නේ. ගෞතම් කියන්නේ මෙතනට පේෂන්ට්ලට එන්න තහනම් කරපු ප්‍රදේශයක් කියලා. එතකොට යශෝද කියන්නේ මගේ බෑග් එකේ නංගිගේ ඇඳුමක් ඇති. ඒක ගන්න ඕන නැත්නම් මට එයා නැතුව නිින්ද යන්නේ නැහැ කියලා. ඒත් ඒකට අවසර දෙන්න බෑ කියපු ගෞතම් යශෝදව ආයෙමත් හිටපු තැනටම යවනවා. ඔය අතර ඉන්ස්පෙක්ටර් රිෂි එක පරීක්ෂක වාසුදේවන් අර වාහනය පරීක්ෂා කරනවා. අන්න එතකොට මෙයා කියන්නේ මේක හදිසි අනතුරක් නෙමෙයි මේක ප්ලෑන් කරලා කරපු මර්ඩර් එකක් කියලා. වාසුදේවන් කියන විදියට එයා බෑග් එක ක්‍රියාත්මක වෙන්න රසායනික ද්‍රව්‍ය තුනක් තියෙන්න ඕන. එක හා දෙක රසායනික වල එකතු වෙන නයිට්‍රජන් ජීවිතයට අනුතුරුදායක නිසා ඒක අක්‍රිය කරන්න තමයි තුන්වෙනි රසායනික විදියට සිලිකන් ඩයොක්සයිඩ් එකතු කරන්නේ. ඉතින් මේ තුන්වෙනි රසායනික ද්‍රව්‍ය කාර්ගේ එයා බෑග් හයෙම හිතාමතාම අයින් කරලා තියනවා කියලා තමයි වාසුදේවන් හොයාගන්නේ. මෙතනදී පොලිස් කමිෂනර් අහන්නේ මේක කා කම්පැනියකදී ඇතිවෙච්ච දෝෂයක් වෙන්න බැරිද කියලා. එතකොට වාසුදේවන් කියන්නේ එයා බෑග් හයෙම මේ විදියට ඒවා අයින් වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඊළඟට මේ කේස් එක දිගටම වාසුදේවන් එක කරගෙන යන්න ඉන්ස්පෙක්ටර් ඍෂි කමිෂනර්ගෙන් අවසර ඉල්ලනවා. කමිෂනර් ඒකට අවසර ලබා දෙනවා. ඊට පස්සේ පොලිස් පරීක්ෂක ටීම් එකක් එක්ක ඍෂි යන්නේ මිය ගිහිපු අරුෂිගේ ගෙදරට. ගේ පරීක්ෂා කරද්දී මෙයාලා එයාගේ ප්‍රයිවට් ලැප්ටොප් එක හොයාගන්නවා. ලැප් එකට ලොග් වෙලා අන්තිමට ආපු මේල් එක මොකද්ද කියලා චෙක් කරද්දී එයාලා දකින්නේ ඒක ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක්ගෙන් ආපු එකක් කියලා. එතනදී මෙයා වීඩියෝ එකකින් කියන්නේ ඔයා කියපු ෆේස් ක්‍රීම් එකට යොදා ගන්න අමුද්‍රව්‍ය ගැන සැක සහිතයි කියලා. ඒ වගේම එයා කියන්නේ ඒක නිසා ක්‍රාෆ්ට් ක්‍රීම් ගිවිසුම අත්සන් කරන්න එපා කියලා. ඇත්තරම මෙතනදී අරුෂි කරලා තියෙන්නේ එයාට සම්බන්ධ වෙලා වැඩ කරන්න සිද්ධ වෙන කම්පැනිස් වල ඇත්ත තත්ත්වය හොයලා බලන එක. එයා එහෙම බෑග්ග්‍රවුන්ඩ් එක මේ ඩිටෙක්ටිව් ලවා හොයලා බලලා හොඳ ප්‍රොඩක්ට් එකක් නම් තමයි එයාගේ සහය මේ කම්පැනිස් වලට ලබා දීලා තියෙන්නේ. ඊළඟට මේ කියපෝ ක්‍රාෆ්ට් ක්‍රීම් එක ගැන පොලිසිය අය හොයලා බලනවා. එතකොට තමයි එයාලට දැනගන්න ලැබෙන්නේ මේ ක්‍රීම් කම්පැනි එක කරගෙන යන්නේ මහ ඇමතිතුමාගේ පුතා කියලා. අන්න ඒක නිසා මෙතන ඉන්න කෙනෙක් කියන්නේ හරියට සාක්ෂි නැතුව අපිට මුකුත් කරන්න බැරි වෙයි කියලා. ඔන්න ඊළඟට අපිට ආයමත් යශෝදාව පෙන්නනවා. ඉතින් යශෝදා කොහොම හරි තේජුට සිගරට් පෙට්ටියක් ගෙනලා දෙනවා. ඔන්න එතකොටම තමයි එතනට සුදම්ම ඇවිත් කියන්නේ එයාගේ ටැබ් එක නැති වෙලා කියලා. එයා තේජුගෙන් අහන්නේ ඔයා විහිළුවට හරි ඒක ගත්තද කියලා. මොකද තේජු කියලා කියන්නේ මෙතන ටිකක් සද්ද දාගෙන ඉන්න ගෑනු කෙනෙක් නිසා. තේජු කියන්නේත් මම ඔයාගේ ටැබ් එක ගන්න තියා ඒක දැක්කවත් නැහැ කියලා. මෙයාලා මෙහෙම කෑම ගන්න අතරතුරේදී තමයි ඊළඟට වෘන්දට කුසේ වේදනාවක් එන්නේ. ඉතින් මෙතනදී නැගිටපු ලීලා ගිහිල්ලා ලස්සන නැලවිලි ගියා කියනවා. ඒකත් එක්කම තමයි යශෝදට එයාගේ නංගිත් එක්ක එයා ගත කරපු කාලේ මතක් වෙන්නේ. ඊළඟට සුදම්ම මේ ටැබ් එක හැමතැනම හොයලා හම්බවුනේ නැති නිසා එයාගේ මේසෙ ළඟින් වාඩි වෙලා ඉන්නවා. එතකොට තමයි යශෝද යන්නේ සුදම්මව හම්බ වෙන්න. එයා ගිහින් අහන්නේ හිසේ කැක්කුමට ගාන බාම් එකක් මොන හරි තියනවද කියලා. ඔන්න ඊළඟට සුදම්ම මේ බාම් එක අරගෙන දෙන්න හැරෙනවා. අන්න එතකොට තමයි යශෝදා හංගගෙන ඉඳපු සුදම්මගේ ටැබ් එක ආයමත් එයාගේ මේසේ පොත් අස්සට දාන්නේ. කොහොම හරි මේක හැංගිලා එහායෙන් ඉඳපු ලීලත් බලාගෙන ඉන්නේ. ඉතින් මේ බාම් එක දුන්නාට පස්සේ යශෝදා සුදම්මට කියන්නේ ඔයාව දැක්කට පස්සේ මගේ ඔළුව කැක්කුම හොඳ වුණා කියලා. එහෙම කියපු යශෝදා හිනා වෙලා මෙතනින් යනවා.
ඊළඟට ලීලා යශෝදාගෙන් අහන්නේ ඔයාද ටැබ් එක හොරකම් කළේ කියලා. යශෝදා කියන්නේ ඔව් එයා මට ආපු දවසේම සද්දයක් දාපු නිසා තමයි මම එහෙම කරේ කියලා. ඊළඟට වාසුදේව් ඇතුළු පොලිස් කණ්ඩායම යන්නේ ඩිටෙක්ටිව් ඊගල්ගේ ගෙදරට. මොකද මෙයා තමයි අර අරුෂිට උපදෙස් දීලා තිබ්බ ඩිටෙක්ටිව්. මෙයාලා දොරට තට්ටු කරා දොර අරින්නේ නැහැ. අන්න එතකොට මෙයාලා තීරණය කරනවා දොර කඩන්න. දොර කඩලා ඇතුළ බැලුවට පස්සේ තමයි මෙයාලා දකින්නේ ඩිටෙක්ටිව් ඊගල් මිය ගිහින් කියලා. ඉතින් මෙතන දවස් දෙකකට කලින් ඕඩර් කරපු කෑම එකකුත් තියෙනවා. ඒ කියන්නේ මෙයා මිය ගිහින් තියෙන්නේ මීට දවස් දෙකකට කලින්. ඊළඟට මෙයාලා මේ ගෙදර චෙක් කරලා බලද්දි එයාලට හම්බ වෙන්නේ ෆ්‍රිජ් එකේ තිබ්බ ක්‍රාෆ්ට් කියන ක්‍රීම් එකේ සෑම්පල් එකක්. ඊළඟට මෙන්න මේක චෙක් කරලා බලන්න එයාලා ෆොරන්සික් සයන්ස් ලැබ් එකට යවනවා. මේ ගැන පරීක්ෂණ කරපු ડોක්ටර් කියන්නේ මිය ගිහිපු ඔලිවියාගේ ඇඟේ තිබ්බ අනිද්‍රාග් එකත් මේකට ගොඩක් දුරට සමානයි කියලා. මේ ડોක්ටර් කියන්නේ මම මේක තව දුරටත් ඇනලයිස් කරලා ඔයාලට හරි විස්තරයක් ලබා දෙන්නම් කියලා. ඔන්න මේ විස්තරات එක රිෂීට ඊළඟට තේරෙනවා මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඊළඟට යශෝදා තේජුට සිගරට් පෙට්ටියට දාලා චොකලට් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් එයා ඒක දැනගන්නේ වොෂ්රූම් එකට ගිහිලා සිගරට් එකක් බොන්න ඒ පෙට්ටිය ඇරලා බලද්දි. ඊළඟට තේජු කේන්තියෙම වෙනත් සිගරට් එකක් අරගන්නවා. අන්න එතකොට තමයි මෙතනට යශෝදා එන්නේ. යශෝදා මෙතනදී තේජුට සිගරට් එක බොන්න දෙන්නේ නැහැ. එයා කියන්නේ ඔයා සිගරට් බොන එක ඔයාගේ කුසේ ඉන්න දරුවට හොඳ නැහැ කියලා. එතකොට තේජු කියන්නේ මේ දරුවා මගේ කෙනෙක් නෙමෙයි නේද කියලා. ඒත් තේජුටම තේරෙනවා එයා ඇත්තටම මේ කරන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා. ඊළඟට එයා සිගරට් බොන එක නවත්තලා දානවා. ඊළඟට අනිත් අයවත් හම්බ වෙච්ච තේජු කියන්නේ එයාගේ දෙමව්පියෝ බලාපොරොත්තුෙන් ඉඳලා තියෙන්නේ කොල්ලෙක්ව. ඉතින් කොල්ලෙක් කරන දේවල් එයාටත් කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි එයා මේ විදියට සිගරට් බොන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් තේජුගේ තාත්තා අරගෙන තිබ්බ ණය වගේක් ගෙවන්න ඕන නිසා තමයි ගෙදර අයට රට යනවා කියලා බොරු කියලා තේජු මෙතනට ඇවිත් තියෙන්නේ. ඊළඟට කාජල් කියන්නේ එයා මෙතනට ආවෙත් එයාගේ අම්මව බේරගන්න සල්ලි ඕන නිසා කියලා. ඔයා අතරේදී මේ අය එතන ඉඳපු ජෙනීගෙන් අහන්නේ ඔයා මොකටද මේකට සම්බන්ධ වුනේ කියලා. එතකොට තමයි එයා කියන්නේ මට ලොකු ආසාවක් තියෙනවා iPhone එකක් ගන්න. අන්න ඒක නිසා තමයි මම මේකට සම්බන්ධ වුනේ කියලා. ඉතින් ඒ කතාව ඇහුවට පස්සේ නම් අනිත් අයටත් හිනා යනවා. ඔය අතරේදී ඔයාලට මතක ඇති අර ඩිටෙක්ටිව් ඊගල්ගේ ගෙදර තියලා හම්බ වෙච්ච සෑම්පල් එක චෙක් කරපු ડોක්ටර්. ඉතින් මෙන්න මේ ડોක්ටර්ව එයාගේ ලැබ් එක ඇතුලේදීම බෙල්ල හිර කරලා මරලා දානවා. ඒ වගේම එයාගේ සිරුරත් ඇසිඩ් බැරල් එකකට දාපු මේ ඝාතකයා අර ෆේස් ක්‍රීම් එකේ සෑම්පල් එකත් ඒ බැරල් එකටම දාලා විනාශ කරලා දානවා. ඔය අතරේදී තමයි යශෝදා එයාව චෙක් කරන්න එන ගෞතම් මේක ටිකක් සමීප වෙන්නේ. ගෞතම් මේ අනිත් අයටත් හොරා යශෝදාට චොක්ලට් එහෙම ගෙනලා දෙනවා. ඉතින් මෙන්න මේ විදියට සතුටින් කාලය ගත වෙද්දී තමයි එයාලා එක්ක ඉඳපු කාජල්ට ප්‍රසව වේදනාවක් ඇති වෙන්නේ. ඒත් එකම තමයි නර්ස්ලා ඇවිත් එයාව දෙවනි කලාපයට අරගෙන යන්නේ. ඊළඟ දවසෙත් කාජල් ගැන තොරතුරක් නැති නිසාම මෙතනට ආපු මధుගෙන් මේ අය ඒ ගැන අහනවා. එතකොට තමයි මధు කියන්නේ කාජල්ගේ දරුවා එයාගේ කුසේදීම මිය ගිහින් කියලා. ඒ වගේම කාජල් දැන් කොහෙද කියලා ඇහුවට පස්සේ එයා කියන්නේ එයාව ගමේ යවුවා කියලා. ඉතින් මේ හතර දෙනා බලාපොරොත්තුෙන් හිටියේ කාජල්ව හම්බ වෙලා කතා කරන්න. ඊළඟට මధు මේ අයට කියන්නේ ඔයාලටත් පොංචි වේදනාවක් ආපු ගමන් කියන්න. මොකද නැත්තම් ඔයාලගේ ජීවිතෙත් අනතුරේ වැටෙන්න පුළුවන් කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් රිෂි වගේම එයාගේ සහායකයා අන්වර්ව. මේ දෙන්න දැන් ඉන්නේ අර ඇමතිතුමාගේ පුතාගේ ගෙදර ළඟ ඔත්තු බලන ගමන්. කොහොම හරි මෙයාලා දෙන්න ඔත්තු බලනවා කියලා ඇමතිතුමාගේ පුතා වෙච්ච සෝනු දකිනවා. එයා දීපු සිග්නල් එකත් එක්කම පිරිසක් ඇවිල්ලා ඍෂි වගේම අන්වරවත් වට කරගන්නවා. ඊළඟට මෙයාලා දෙගොල්ලෝ අතර වෙඩි හෝමාරුවක් සිද්ධ වෙනවා. මේ වෙද්දී ඉන්ස්පෙක්ටර් ඍෂි එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉඳපු පොලිස් කොමිෂනර්ටත් අනතුරක් සිද්ධ වෙනවා. එයාගේ වාහනේත් පෙරලිලා පොලිස් කොමිෂනර්ට තුවාල සිද්ධ වෙනවා. ඉතින් මේ ඇතිවෙච්ච වෙඩි හෝමාරුව ටිකක් සැරටම යනවා. ඒ වගේම මෙතනදී අන්වරටත් වෙඩි වැදිලා එයත් වාහනේ ඇතුළෙදිම මිය යනවා. ඒත් කොහොම හරි ඉන්ස්පෙක්ටර් ඍෂි අන්වරත් වාහනේ දාගෙන මෙතනින් පැන ගන්න සමත් වෙනවා. ඊළඟ දවසේ ඍෂි ඇතුළු පිරිස පොලිසියේ අන්වර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වෙනවා. ඊළඟට යශෝදා ඇතුළු පිරිස කතා වෙන්නේ කාජල්ට සැත්කමක් කරලත් කොහොමද එයා දවස් දෙකකින් ආපහු ගෙදර යවුවේ කියලා. ඒ ගැන ටිකක් සැකයි වගේ නේද කියලා තමයි ලීලා යශෝදාට කියන්නේ. ඊළඟට යශෝදා තනියමත් මේක ගැන තමයි හිත හිත ඉන්නේ. ඒත් එකම තමයි සුදාම්මට මොනිටර් වෙන්නේ යශෝදා ඉන්න කාමරේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා. එයා ඉක්මනටම යශෝදාගේ කාමරයට යනවා. ඒ වෙද්දිත් යශෝදා බිම වැටලා තමයි ඉන්නේ. මෙතනදී වෝඩ් ගර්ල්ස්ලට කතා කරපු සුදාම්මා එයාව දෙවනි කලාපයට යවනවා. ඊළඟට මෙයාව චෙක් කරපු ડોක්ටර් ගෞතම් යශෝදාට සේලයින් එකක් දීලා නර්ස්ට කියන්නේ මෙයාට විවේක ගන්න දෙන්න කියලා. ඊළඟට වාසුදේවන් නැතුළු පොලිස් කණ්ඩායම යන්නේ අනතුරට ලක් වෙච්ච පොලිස් කොමිෂනර්ව හම්බ වෙන්න. මෙතනදී පොලිස් කොමිෂනර් එයාට CBI කින් හම්බ වෙච්ච තොරතුරු වගේක් මෙයාලට දෙනවා. කොමිෂනර් කියන විදියට මේ මිය ගිහපු ඔලිවියා වගේම මාස 6කට සැරයක් ගැහණු අය 122 දෙනෙක් ඉන්දියාවට එනවා. එහෙම එන එයාලා මෙහි දවස් 3ක් විතර ඉඳලා යනවා කියලා තමයි කොමිෂනර් කියන්නේ. ඊළඟට සුදේවන් අහන්නේ මේ ගැහණු අයගේ පොදු කාරණාවක් තියෙනවද කියලා. එතකොට තමයි කොමිෂනර් කියන්නේ මේ ලිස්ට් එකේ ඉන්න 122 නම සුපිරි පන්තියේ ධනවත්තු කියලා. ඒ වගේම එයාට හම්බ වෙච්ච මේ ලිස්ට් එකේ එලීනා කියලා කෙනෙක් මීට මාස 6කට කලින් තමයි මෙහි ඇවිත් තියෙන්නේ.
ඒ කියන්නේ එයා අනිවාර්යයෙන්ම අද හෝ හෙට මේ ළඟදී මෙහෙ එන්න ඕන කියලා තමයි කමිෂනර් මෙයාලට කියන්නේ. ඔන්න ඊළඟට මෙයාලා එයාලයින්ස් වල නම් ලිස්ට් එක චෙක් කරද්දී මේ ලිස්ට් එකේ ඉන්න ගෑනු කෙනෙක් ඒකේ ඉන්නවා කියලා හොයාගන්නවා. ඉතින් මේ ගෑනු කෙනාගේ නම තමයි එලිනා කියන්නේ. ඊළඟට මෙයාලා එලිනෙන ෆ්ලයිට් එක වෙනකන් රැකගෙන ඉඳලා එයාව ෆලෝ කරන්න පටන් ගන්නවා. ඊළඟට ඔන්න අපිට ආයෙමත් යශෝදාව පෙන්නනවා. යශෝදා ඉන්නේ දෙවනි කලාපයේ ඇඳක. ඉතින් එයා දැන් මෙහෙම සිහිය නැහැ වගේ බොරුවට තමයි ඉන්නේ. මෙතන ඉන්න නර්ස් කෙනෙක් එහා පැත්තේ තියෙන ඇඳ හදන ගමන් ඉන්නේ. අන්න එතකොට තමයි යශෝද දකින්නේ කාජල් අතේ දාගෙන ඉඳපු මුද්ද මේ නර්ස්ගේ අතේ දිනනවා කියලා. නර්ස් ආයෙම හැරලා බැලුවත් යශෝදා ඉක්මනටම ඇස් දෙක පියාගෙන නිදි වගේ ඉන්නවා. ඔන්න ඊළඟට මේ නර්ස් මෙතන යද්දි යශෝදාත් එයාව ෆලෝ කරනවා. කොහොම හරි මෙයා හොරාටම නර්ස්ගේ පස්සෙන් යද්දි තමයි ඔන්න එයා ડોක්ටර් ගෞතම්ගේ අතටම අහුවෙන්නේ. එතකොටම යශෝද බොරු කලන්තයක් හදාගෙන ડોක්ටර් ගෞතම්ගේ ඇඟට බර වෙනවා. එතකොට තමයි එයා දකින්නේ මෙතන තියෙන තවත් දොරකින් පොඩි දුමක් වගේ එළියට එනවා කියලා. ඊළඟට ඔන්න මෙතනට මදුත් එනවා. එයා අහන්නේ මොකද කියලා. එතකොට තමයි ડોක්ටර් ගෞතම් කියන්නේ දැන් මෙයාගේ තත්ත්වය ටිකක් හොඳ අතර හැරලා කියලා. එතකොට තමයි මදු කියන්නේ එහෙනම් මෙයාව එයාගේ කාමරයට එක්කගෙන යන්න කියලා. ඊළඟට මෙතනට රෝද පුටුවක් අරගෙන ආපු නර්ස් කෙනෙක් යශෝදාගේ ඇස් දෙකත් වහනවා. ඉතින් ડોක්ටර් ගෞතම් මෙයාව අරගෙන දෙවනි කලාපෙන් ආයි තුන්වෙනි කලාපෙට එක්කගෙන එනවා. ඔය අතරදී තමයි අර ප්ලේන් එකෙන් බැහැපු එලිනා පස්සෙන් යන පොලිස් ටීම් එක ආයෙමත් පෙන්වන්නේ. මෙතනදී එලිනා ගිහපු ටැක්සියකින් එයා බැහැලා එයා ආයෙමත් කළු පාට වාහනයකට නගිනවා. ඔය අතරේදී යශෝදාගේ කාමරයට ලීලා එන්නේ යශෝදාව බලන්න. එයා කියන්නේ මට මේ වෙන දේවල් එක බය හිතෙනවා කියලා. ඒ වගේම කාජල්ට ඇත්තටම මොකද වුනේ කියලාත් අපි හරියටම දන්නේ නැහැ නේ කියලා තමයි එයා යශෝදාගෙන් අහන්නේ. ඉතින් යශෝදා එයා දැකපු දේවත් මෙතනදී ලීලාට කියන්න යන්නේ නැහැ. එතකොට තමයි මෙතනට ජේන් ඇවිල්ලා කියන්නේ ලීලා ඔයා කෑම කෑවේ නැහැ කියලා සුදාම්මා ඔයා හොයනවා කියලා. එතකොට ලීලා මෙතනින් පිට වෙලා යනවා. ඊළඟට තමයි යශෝදා මේ ජේන්ගෙන් අහන්නේ ඔයා දන්නවද අද දවස කවදද කියලා. ඒ වගේම දැන් හරියටම වෙලාව කීයද කියලා ඔයා දන්නවද කියලා තමයි යශෝදා ජේන්ගෙන් අහන්නේ. ඉතින් ජේන්ට කට උත්තර නැහැ. මොකද මේ දේවල් මේ කවුරුවත් දන්නේ නැහැ. ඇත්තටම ඇතුළට ආවට පස්සේ මේ කිසිම කෙනෙක්ට එළිය අයත් එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ. ජේන් මෙතනින් ගියාට පස්සේ යශෝදා එයාගේ ජනේලයෙන් එහා පැත්තේ ඉන්න පරවිය දිහා බලනවා. එතකොට තමයි එයාට නෝට් වෙන්නේ මේ පරවිය එයා ආපු දවසේ ඉඳගෙනම මෙතන ඉන්නවා නේද කියලා. ඊළඟට යශෝදා මේ පරවියව අල්ලගන්න අත දික් කරත් එයාගේ අත දිග මදි. ඔන්න ඊළඟට එයා පිහියක් පාවිච්චි කරලා මේ ජනේලය ගලව ගන්න සමත් වෙනවා. ඊළඟට එලියට අත දාලා මේ පරවිය ඇල්ලුවට පස්සේ එයාට මුකුත් අහුවෙන්නේ නැහැ. ඊළඟට යශෝදා ජනේලෙන් ගලවගත්ත යකඩ බාරහකින් මේ පරවියට ගහනවා. අන්න එතකොට තමයි එයාට තේරෙන්නේ මෙතන තියෙන්නේ LED ස්ක්‍රීන් එකක් කියලා. ඇත්තරම මේ පරවියගේ සද්දේ ඒ වගේම මෙතනින් එන හුලන් සද්ද බව මෙතන ස්පීකර් පාවිච්චි කරලා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ජනේලෙන් එළිය පේන දර්ශනයත් LED ස්ක්‍රීන් පාවිච්චි කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට යශෝදා මේකට පහර දීලා ඒක බිඳලා දාලා මේක ගලව ගන්න සමත් වෙනවා. නමුත් ඒක ගලවලා ඇතුලේ තියෙන මොනවද කියලා බලන්න හදද්දිම තමයි එයාට ඇහෙන්නේ කවුරු හරි කාමරයේ පැත්තට එනවා කියලා. එකපාරටම යශෝදාගේ කාමරය ඇරලා ඇතුළු වෙන්නේ සුදාම්මා. එයා මේ යශෝදාට බෙහෙත් අරගෙන ඇවිල්ලා. ඉතින් කොහොම හරි සුදාම්මා දකින්න කලින් යශෝදා මේ දේවල් වහලා දාලා මුකුත් උනේ නෑ වගේ බලාගෙන ඉන්නවා. බෙහෙත් ටික එයාට දීපු සුදාම්මා අහන්නේ දැන් ඔයාට හොඳයි නේද කියලා. එතකොට තමයි යශෝදා කියන්නේ ඔව් මට දැන් හැම දෙයක්ම හොඳට පැහැදිලි කියලා. ඒත් එකම තමයි සුදාම්මගේ ටැබ් එක රින් වෙන්න ගන්නෙ. ඊළඟට මේ දොර ඇරපු තේජු කියන්නේ ලීලාට අමාරුයි. ඒ වගේම එයා දැන් ඩිලිවරි එකට එක්කගෙන ගියා කියලා. කොහොම හරි තේජු යශෝදා ඇතුළු පිරිස එතනට යද්දිත් ලීලාව දෙවනි කලාපයට අරගෙන යන ගමන් තියෙන්නේ. ලීලාට කතා කරන්නත් කලින් එයා මේ දෙවනි කලාපය ඇතුළට එක්කගෙන යනවා. ඔන්න ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ යශෝදා අර කලින් ડોක්ටර් ගෞතම්ගේ ඇඟට බර වෙද්දි එයාගේ ID එකත් හොරගම් කරලා කියලා. ඔය අතරදී අපිට ආයෙමත් පෙන්වන්නේ අර එලිනගේ පස්සෙන් පන්නගෙන යන පොලිස් ටීම් එක. ඉතින් දැන් මේ දෙගොල්ලොම වාහන මුකුත් නැති පාළු පාරක තමයි ගමන් කරන්නේ. මෙතනදී වාසුදේවන් කියන්නේ එයාව මිස් කරගන්නේ නැතුව එයාගේ පස්සෙම යමු කියලා. ඉතින් මේ විදියට වාසුදේවන්ගේ වාහනේ ඉදිරියට ඇදෙද්දි පාර අයිනේ ඉන්න අය මොනව හරි ෆෝන් වලින් මැසේජ් කරනවා. ඒ කියන්නේ මෙයාලා එන පණිවිඩය කාට හරි දෙනවා කියලා තමයි අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ විදියට මැසේජ් එක සෙන්ඩ් කරාට පස්සේ මේ අයගේ account එකට සල්ලිත් වැටෙනවා. කොහොම හරි ඉතින් මේ පොලිස් ටීම් එක අඳුර වැටෙනකනුත් එලිනගේ වාහනේ පස්සෙම තමයි පන්නගෙන යන්නේ. අන්න එහෙම යද්දි එයාලට එක කැලෑපාරකදී එලිනගේ වාහනය මිස් වෙනවා. ඊළඟට එලියට බැහැපු මේ සෙට් එක වටේ පරීක්ෂා කරලා බලනවා. නමුත් වාහනය ගිහපු සලකුණක්වත් එයාලට හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට මෙයාලා ආයෙමත් වාහනේ ආපස්සට හරවගෙන එන්න උත්සාහ කරනවා. අන්න එතකොට මෙයාලගේ වාහනේ මීහරක් රංචුවක් ඇවිල්ලා වට කරගන්නවා. ඉතින් මේ මීහරක් එකපාරට කොහෙන් ආවද කියලා හිතාගන්න බෑ. ඒ වගේම සිය ගාණක් මීහරක් ඇවිත් මෙතනදී මෙයාලගේ වාහනේ වදිනවා. ඉතින් ඔන්න දැන් වාසුදේව නැතුළු පිටිසරත් කරගන්න දෙයක් නැහැ. එතකොට මෙතන ඉන්න තවත් නිලධාරියෙක් පොලිසියට කෝල් කරලා සහාය ඉල්ලන්න උත්සාහ කරනවා. නමුත් ඒක සාර්ථක වෙන්නේත් නැහැ. මොකද මෙතන සිග්නල් බිඳක්වත් නැහැ. අන්න එතකොට තමයි එයාලා දකින්නේ මේ මීහරකෙක්ගේ ඇඟේ හයි කරලා තියෙන සිග්නල් ජෑම් කරන උපකරණය. ඒකත් එක්කම මෙයාලට දැන් හොඳටම විශ්වාසයි එයාලා දැන් කාගේ හරි උගුලකට අහු වෙලා ඉන්නේ කියලා. ඔන්න ඔය අතරේ යශෝදත් එයාගේ මෙහෙයුම පටන් අරගෙන එයා අර ගෞතම්ගේ ID එකත් පාවිච්චි කරලා හැංගිලා කොහොම හරි දෙවනි කලාපය ඇතුළටත් එනවා.
सीसीटीवी कैमरा वाल बेरेन्न ओन निसा यशोदा गुड विमसी तमाय गमन करे अतकोट तमाय दिन एट नोदेन तोम जे एन आगे पास्यंग एविदेला मेतन पुद्दुम वेच यशोदा अहने ओया कोहमद मगे पास्यंग आवे केला अन्न एतकोट तमाय जे एन आगे बडे हंगगेन इंदपु स्पॉन्ज एक एलियट दा अन्ने अत्रम मेया प्रेग्नेंट केनेक नेमे मेया मे कंपनी एतुलेम वेड करन केनेक यदि मे प्रेग्नेंट अम्मलत् मेव दाण एते अनिवार्यम एयाल करण मे वगे होरवेड अल्लगण वेन्न ओण यशोद मेव मगहरल यण हेदवा जेनी एयागे बिल्लिंग अल्लगिनम एयाव स्टोर रूम मेघट एदगने अनवा इलगड मेदेन्न अतर दरुणु गेटुमक निर्माणे वेनवा मेतनदी यशोद वगेम जेन्टत गोडक अमारु वेन्नम पहरवल किहिपयक इगिनेगागेम वदिनवा नमुत यशोद एयागे बडट पहरक वदिन्ने नेति वेन्न गोडक प्रवेशंग वेनवा मेतनदी जेन कदुरगुत अरगेन हरिम भयानक विदियट यशोदत एक्क रंडु करनवा एत मेतनदी यशोदा जेन्ट सेकंड वेन्ने नेह एत मे पहारवाल वलक वागेन कोहमारी जेन्ट एयागे उपरिमेन पहार देनवा ओय अतरदी तमाय यशोदा जेन्गे अते तिब्ब खतुरम एयागे ककुलट अनिन्ने इलंगट खतुर एंगेन गलवगत जेन आयमत यशोदाट पहार देनवा अन्न एतकोट यशोदा मेतन तीन रेद्दक अरगेन ए पहारवाल वलक वागन्नवा एवगेम एया मे रेद्द पाविच्चि करला जेन्गे बेल्लट गटयक दानवा मेतनदी जेन्गे देंगलिल्ल एन्न एन्नम वेडि वेन निसा यशोदा एयाव पेत्तकट तल्लु करला दानवा अन्न एतकोट तमाय एतन बीमेटला बिंदल तिब्ब वीदुरु बोतलेकट जेन गे बेल्ल कैपेन्ने जेन मेतनम अवसान हुस्म हेलनवा इलगट यशोद ऑपरेशन रूम एकत होयागेन एकट ऐतुलेनवा ओय अतरदी तमाय नागु कियन आरक्षक निलधारिया सीसीटीवी वलिन दकिन्ने अर गबडा कामरे दोर विवृत वेला तियेनवा कियला गबडा कामरेट दुवगेन आपु नागु ऐतुलेट गिहिन बलद्दी एया दकिन्ने जेन मिय गिहिन इन्नवा कियला अन्न एत एकम तमाय एया मधुट कॉल करला मे गेन दन्वन्ने එතකොට මදු මෙයාට කියන්නේ පහුගිය පෑ ඇතුළත කලාප දෙකට ගිහිපු අයව CCTV චෙක් කරලා මට කියන්න කියලා. ඊළඟට නාගු CCTV චෙක් කරද්දි තමයි දකින්නේ මෙහෙම ගිහිල්ලා තින්නේ වෙන කවුරුත් නෙමෙයි යශෝද කියලා. ඊළඟට එයා මේක මදුටත් යවනවා. ඔය අතරේ අර පොලිස් ටීම් එක වට කරපු මීහරක් පට්ටියේ නායකයා තවත් පිරිසක් එක්ක මේ අයව එයාලගේ හිරබාරයට ගන්නවා. ඊළඟට මෙයාලා සෙට් එකම පාළු ගොඩ නැගිල්ලක් ඇතුලේ හිර කරනවා. මෙයාලගේ මොබයිල් ෆෝන් පවා මේ පැහැරගත්ත සෙට් එක අරගන්නවා. ඔය අතරෙදි ඔපරේෂන් තියටර් එකේ ඉන්න යශෝද දකින්නේ මෙතන මීට පොඩි වෙලාවකට කලින් ඔපරේෂන් එකක් කරලා කියලා. ඉතින් ලේ ඇඳේ වගේම බිමත් වැටලා තියෙනවා. ඊළඟට යශෝද යන්නේ එයා අර දුමක් එනවා දැකපු කාමරයට. ඉතින් ඇත්තටම මේක සාමාන්‍ය කාමරයක් නෙමෙයි. මේ කාමරේ ඇතුළට ගියාට පස්සේ තමයි යශෝද දකින්නේ මේක අධිශීතකරණයක් කියලා. ඒ කියන්නේ මැරුණු අයගේ සිරුරු ගබඩා කරලා තියෙන එක්තරා විදිහක මෝචරියක්. ඉතින් මෙතන වීදුරු පෙට්ටි වලට දාපු මල සිරුරු දහස් ගණනක් තියෙනවා. ඉතින් කලබලයෙන් ඇවිදපු යශෝදට මේ අතරෙ තිබ්බ ලීලාගේ වගේම කාජල්ගේත් මල සිරුරු හම්බ වෙනවා. ඉතින් මෙයාට දැන් හරිම දුකයි. මේ මොකද වෙන්නේ කියලා මෙයාට හිතා ගන්නවත් බෑ. අන්න එතකොටම තමයි යශෝදව අල්ලගන්න හිතාගෙන වාගු මෙතනට එන්නේ. ඊළඟට යශෝද මෙයාව කොහොම හරි මග හැරලා තවත් කාමරයකට එනවා. මෙයා ඊළඟට ආපු කාමරේ තියෙන්නේ හිස් කුටීර දහස් ගණනක්. ඊළඟට තමයි එයා දකින්නේ මෙතන තියෙන අදෝරක්ත කිරණ කණ්ණාඩි. යශෝද මේක පැලඳගෙන බලද්දි තමයි එයාට මෙතන තියෙන ඇත්තම දේ පේන්නේ. එයා දකින්නේ අලුත ඉපදිච්ච පුංචි ළමයින්ව බෝතල් වල දාලා හිර කරලා තියෙන විදිය. ඉතින් මෙතන කැබිනට් එක කරපුවාම යශෝද දකින්නේ ලීලාගේ පුංචි දරුවත් මේ වගේ වීදුරු බෝතලයක දාලා ඉන්නවා කියලා. ඊළඟට යශෝද මේ ලීලාගේ පුංචි දරුවවත් අතට අරගෙන තුරුළු කරගන්නවා. එතකොට තමයි මෙතන තියෙන අනිත් කැබිනට්ස් වලත් ලයිට් ඔන් වෙලා ඇතුලේ තියෙන ළමයින්ගේ කලල එළියට පේන්න ගන්නෙ. මේකත් එකම යශෝද බය වෙලා හයියෙන් කෑ ගහනවා. अन्न एतकोट तमाय मेतनट आपो सेक्यूरिटी नागु मेयाव अल्लगन्ने इलंगट मे नागु यशोदाव सीसीटीवी रूम एकट एकगेन यनवा इतिन तामत यशोदागे अते एया तुरुलु करगत्त अर लीलागे दरुवागे कलले तीन बोतलेयक् तीनवा इलंगट यशोदाट सिहियेदी एयागे अद्देक गेट गहला इलंगट यशोदा लंगट किट्टु वेच्च वागु कियन्ने मम केबिनी अम्मलाट हरिम केमती कियला इतिन वागु मे विदियट अनवश्य विदियट एयाट किट्टु वेद्दी ओन्न यशोदा एयागे पयिन पहरक् मेयाट गहनवा ඒත් එකම වාගු පැත්තකට විසික්කලා යනවා. ඊළඟට මේ ලැබිච්ච අවසරයෙන් යශෝද එයාගේ අද්දක ලියා ගන්න සමත් වෙනවා. යශෝද මෙතන දොර අරගෙන එළියට යන්න හැදුවත් වාගු ඉක්මනට නැගිටලා ඇවිත් එයාව ආයෙමත් හිර කරගන්නවා. යශෝදගේ අතට අහුවෙන හැම දෙයකින්ම එයා වාගුට පහර දෙනවා. මේ පහරක් එක්කම තමයි වාගු යශෝදව එතන තිබ්බ වීදුරකුත් කඩාගෙන එහා පැත්තට විසික් කරන්නේ. ඊළඟට බිම වැටලා ඉන්න යශෝද දිහා අමුතු විදියට බලපු මේ තිරසන් වාගු බෙල්ට් එකත් ගලවලා එයාගේ වැඩේට සැරසෙනවා. එතකොට තමයි යශෝදා බින්දල ගිහිපු වීදුරුවෙන් කොටසක් අරගෙන මේ වාගුගේ කකුලට අනින්නේ. ඒත් එකම වාගු පැත්තකට විසික්කලා යනවා. මෙතනදී යශෝදාගේ අතට අහුවෙන්නේ එයා අර අරගෙන ආපු කලල බෝතලය. ඒකිනුත් වාගුට හොඳටම පහර දීපු යශෝදා ඊළඟට එයාගේ බෙල්ට් එකේම වාගුගේ බෙල්ල හිර කරනවා. ඊළඟට වාගුගේ මේසේ උඩදීම එයාගේ අවසන් හුස්මත් යවන්න යශෝදාට පුළුවන් වෙනවා. ඊළඟට තමයි යශෝදා මෙතන තියෙන CCTV වලින් දකින්නේ මදු එයාගේ කාමරයට යනවා කියලා. ඔන්න ඊළඟට මෙයා CCTV footage එක zoom කරලා මදුගේ කාමරේට යන password එකත් බලා ගන්නවා. ඔය අතර යශෝදා security වාගුගේ jacket එකත් අරගෙන ඒක ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි එයා මදු ආයෙමත් කාමරෙන් එළියට යනවා බලාගෙන ඉඳලා එයා ගියාට පස්සේ කාමරයට ඇතුල් වෙන්නේ.
කාමරයට ඇවිත් අශෝදා මදුගේ කම්පියුටරයකට ඇතුල් වෙන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. ඊළඟට එයා මෙතන තියෙන කබඩ් එක පරීක්ෂා කරන ගමන් දකින්නේ සේප්පුවක්. එයා මේක අරින්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට තමයි පිටිපස්සෙන් ආපු මදු එයාට ඒකේ පාස්වර්ඩ් එක කියන්නේ. එයා කියන්නේ ඔයා පාස්වර්ඩ් එක ගහලා ඇතුලේ තියෙන දේ අරගෙන බලන්න කියලා. ඊළඟට යශෝදා අතපත ගාද්දී එයාට අහුවෙන්නේ පිහිතලයක්. එයා මේක එයා දිහාවට ලඟ වෙන මදුට දික් කරගෙන තමයි ඉන්නේ. ඔන්න එතකොටම තමයි මෙතනට ડોක්ටර් ගෞතම් එන්නේ. ගෞතම් මෙතනදී යශෝදාට කියන්නේ ඉක්මනට මදුව මරලා දාන්න කියලා. ඒ වගේම එයා කියන්නේ මමත් මේක ඇතුලේ හිර වෙලා ඉන්නේ කියලා. ඊළඟට එයා ඇවිත් අර සේපුවත් ඇරලා ඒකේ තියෙන hard disk එකක් එලියට ගන්නවා. එයා කියන්නේ ඒකේ මේ කම්පැනි ගැන හැම දෙයක්ම තියෙනවා කියලා. ඒ වගේම මේක පොලිසියට දීලා මේක ඉවරයක් කරන්න කියලා තමයි ගෞතම් කියන්නේ. ඊළඟට යශෝදාට කිට්ටු වෙච්ච ගෞතම් එයාගෙන් අර පිහිතලයේ ඉල්ලනවා. අන්න එතකොට යශෝදා එයාට පිහිතලයේ දීලා මදුවත් අතාරිනවා. ඒත් එක්කම තමයි මේ ડોක්ටර් ගෞතම් යශෝදාගේ බෙල්ලට පිහිතලයේ තියලා එයාව අල්ලගන්නේ. ඇත්තම යශෝදා මෙච්චර විශ්වාස කරපු ડોක්ටර් ගෞතම් කියන්නේත් එයාලගේ කෙනෙක් කියලා ඔන්න එයාට දැන් තේරෙනවා. ඊළඟට ડોක්ටර් ගෞතම් මේ යශෝදාව පුටුවකට තියලා ගැට ගහනවා. එතකොට තමයි මෙතනට ආපු මදු ડોක්ටර් ගෞතම් එක්ක එයාට තියෙන අතීත සම්බන්ධය ගැන කියන්නේ. මදුගේ කොලෙජ් එකේ තිබ්බ රූ රජින තරංගයකට ඒ කාලේ ඇමති කෙනෙක් වෙලා ඉඳපු ගිරිදර් ඇවිත් තියෙනවා. මෙතනදී ගිරිදර් එයාගේ කතාව කරද්දී කියන්නේ ලස්සන වැඩගත් නැහැ හදවත තමයි ලස්සන වෙන්න ඕනි කියලා. ඊළඟට මදු මෙතනට ඇවිත් එයාගේ ඒ ප්‍රකාශයට විරුද්ධව පුංචි කතාවක් කරනවා. ඉතින් මේ කතාව අහගෙන ඉන්න ඒ වෙද්දිත් මදුට හිතින් ආදරය කරපු ගෞතම් ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොලෙජ් එකේ ගොඩක් දක්ෂ සිසුවෙක් වෙච්ච ගෞතම් මදුට ගොඩක් ආදරය කරනවා. ඊළඟට මේ උත්සවයෙන් පස්සේ ගෞතම් මදුට ප්‍රපෝස් කරනවා. ඒත් මදු මෙතනදී එයාට කැමති වෙලා නැහැ. ඉතින් මදුගේ යාළුවොත් කියන්නේ එයා ගොඩක් දක්ෂ ශිෂ්‍යෙක්. ඇයි ඔයා එයාට අකමැති වෙන්නේ කියලා. එතකොට තමයි මදු කියන්නේ එයාගේ පෙනුම මට එච්චර අල්ලන්නේ නැහැ කියලා. ඔය අතරේදී මදුගේ ලස්සනට වශී වෙච්ච ඇමති ගිරිදර් එයාව කසාද බඳින්න තීරණය කරනවා. මදුගේ ගෙදරට ඇමතිතුමා ගියාට පස්සේ මදුගේ තාත්තා ඒකට එච්චර කැමති නැති වුණත් මදු මේකට එකපයින් කැමති වෙනවා. ඇත්තරම මදු මේ ඇමතිතුමාගේ සල්ලි වලට කෑදරකමින් තමයි එයත් එක මේ විදියට විවාහ වෙන්නේ. ඉතින් ඒ විදියට මදුව විවාහ කරගෙන ටික දවසක් ගත වෙද්දී එයාලට ළමෙක් හම්බ වෙන්න එනවා. ඔය අතරේදී තමයි මදුට වර්නර් කියලා ඉතාමත් දුර්ලභ රෝගයක් හැදෙන්නේ. ඉතින් මේ රෝගය හැදුන කෙනෙක් ඉතාමත් ඉක්මනින් වයසට යනවා. ඒ වගේම ශරීරයේ ඉතාමත් ඉක්මනින් දුර්වර්ණෙලා රැලි ගෙහිලා අවලස්සන වෙලා යනවා. ඉතින් මේ රෝගයත් එක්කම මදුටත් ගොඩක් වයසක පෙනුමක් ලැබෙනවා. අන්න ඒක නිසාම ඇමති ගිරිදර් එයාව මගහරිනවා. ඊළඟට මෙයා මේ රෝගයට ප්‍රතිකාර ගන්න හොස්පිටල් එකේ ගිහින් ඉන්නකොට තමයි එයාට ගෞතමව හම්බ වෙන්නේ. මෙතනට ආපු ගෞතම්ගෙන් එයා අහන්නේ මට දැන් වෙලා තියෙන දේ දැකලා ඔයා මට හිනා වෙන්න ආවද කියලා. එතකොට තමයි ගෞතම් කියන්නේ මම ආවේ ඔයාට උදව් කරන්න කියලා. ගෞතම් කියන විදිහට එයා කැම්පස් එකේ රිසර්ච් එක කරලා තියෙන්නේ මෙන්න මේ රෝගය ගැන. ඉතින් මේ රෝගයට සාර්ථක පිළිතුරක් එයා හොයාගත්ත කියලා තමයි මදුට ගෞතම් කියන්නේ. එතකොට තමයි මදු කියන්නේ අනේ පුළුවන් නම් මාව හොඳ කරන්න කියලා. මෙතනදී ගෞතම් කියන්නේ ඔයාව පරණ විදිහටම තරුණ ලස්සන පෙනුමක් තියෙන කෙනෙක් කරන්න. හැබැයි හොඳ වුණාට පස්සේ ඔයා මගෙත් එක්ක ඉන්න ඕනි කියලා. ඉතින් ඒ ගැන පොරොන්දු වෙච්ච නිසාම ගෞතම් මේ මදුව බෙහෙත් කරන්න එකගෙන යනවා. මේ විදිහට මදුව එයාගේ ලැබ් එකට එකං ගිහපු ගෞතම් පරවෙලා ගිහපු රෝස මලකට ස්ප්‍රේ එකක් ගහනවා. අන්න ඒ ස්ප්‍රේ එක ගැහුවට පස්සේ මේ මල ආයමත් යථා තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ රතු පාටට ලස්සනට පිබිලා එනවා. ඊට පස්සේ දවස් ගාණක් තිස්සේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට මදුගේ සිරුරත් කලින් තිබ්බ තත්ත්වයටම ගන්න පුළුවන් වෙනවා. ඇත්තරම එයා කලින් හිටිය රතර ලස්සන කරන්න මේ ගෞතම්ට හැකියාව ලැබෙනවා. අන්න එතකොට තමයි එතනට ගිරිදර් එයාගේ පිරිසත් එක්ක ඇවිල්ලා ගෞතම්ට පහර දෙන්නේ. ඊළඟට ගෞතම් මේ එයාට ගහන්න ආපු මිනිසුන්ටත් හොඳටම ගහලා එයා හිනා වෙවි පැත්තකට වෙලා ඉන්නවා. එතකොට තමයි ආත්මార్థකාමී මදු අහන්නේ ඇයි ඔයා හිනා වෙන්නේ කියලා. ගෞතම් කියන්නේ ඔයාට ඔය ලස්සන ලැබුණේ తాවකාලිකව කියලා. එයා කියන්නේ ඔයාට ඔය ලැබිච්ච ලස්සන මාස 6කින් අවසන් වෙනවා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මාස 6කට පාරක් බූස්ටර් ෂොක් එකක් දෙන්න ඕන කියලා තමයි එයා කියන්නේ. ඒ වගේම දැන් තමයි ඔන්න ගෞතම්ට එයාගේ මෝඩකම තේරෙන්නේ. එයා කියන්නේ මම මේ ප්‍රොඩක්ට් එක මාකට් එකේ කළා නම් මට කෝටිපතියෙක් වෙන්න තිබ්බා කියලා. ඒත් මට ඔයාගෙන තිබ්බ ආදරේ නිසා ඒක මම නැති කරගත්තා කියලා තමයි ගෞතම් පසුතැවෙන්නේ. ඊළඟට ඔන්න මේක අහගෙන ඉඳපු ඇමති ගිරිදර් කියන්නේ අපි ඩීල් එකක් දාමු කියලා. එයා කියන්නේ ඔයා මේ ෆෝමියුලා එක දන්නවා. මගේ පැත්තෙන් මම මේකට සල්ලි ආයෝජනය කරන්නම්. එතකොට මේකේ මාකටින් වැඩ මදුට කරන්න පුළුවන් නේද කියලා තමයි එයා කියන්නේ. ඔන්න ඉතින් මේ යෝජනාවට ගෞතමුත් කැමති වෙනවා. ඉතින් එයාට වෙච්ච ලැජ්ජාව ගණන කරනකොට මදුත් මේකට කැමති වෙනවා. ඉතින් මෙන්න මේ කම්පැනි එක පටන් ගත්තට පස්සේ තමයි ඇමතිතුමාට මහ ඇමති වෙනකන් උසස් වීමක් ගන්න පුළුවන් වෙන්නේ. මේ කතාව යශෝදාට කියලා අවසන් කරපු මදු ඊළඟට ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එකකට යනවා. ඒ වගේම ඒක මේ කාමරේ ඉන්න යශෝදාටත් පේන්න පුළුවන් විදියට ටීවී එකේ දානවා. ඉතින් මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකට ලෝකෙ වටින්ම ඉතාමත් ධනවත් පුද්ගලයෝ එකතු වෙලා ඉන්නවා. එතනදී මේ මදු වයසක අයට තරුණ පෙනුමක් ලබා දෙන මේ ප්‍රොඩක්ට් එක ගැන හොඳට පැහැදිලි කරනවා. ඉතින් එයා කියන විදියට මේ බූස්ටර් ෂොට් එක අරගත්තට පස්සේ පැය
48ක් යනකම් කිසිම ඩ්‍රග් එකක් ගන්න හොඳ නැහැ. ඉතින් අන්න ඒක නිසාම තමයි අපි අර කතාවේ මුලදී දැක්ක විදියට ඔලිවියාට එයාගේ ජීවිතයෙන් සමු ගන්න සිද්ධ වුණේ. මොකද එයාත් මෙන්න මේ බූස්ටර් ෂොක් එක ලබාගෙන තමයි තිබ්බේ. මදු මෙතනදී කියන විදියට අම්මා කෙනෙක්ගේ කුසේ කලලයක් තියෙද්දී ඒ වටා නිර්මාණය වෙන ප්ලාස්මා පටලය තමයි මෙයාලා මේ ප්‍රොඩක්ට් එක හදන්න ගන්නේ. ඉතින් දුප්පත් අසරණ ගැහැණු ළමයෙන්ව සල්ලි උවමනාව නිසාම එයාලා මේ දේට යොදාගෙන තිනවා. ඉතින් ඒ අයගේ ඔළුවට ආදේශිත මවක් වෙලා සල්ලි හොයාගන්න පුළුවන් කියන අයිඩියා එක මෙයාලා ඔළුවට දාලා තිනවා. මේකට මෙයාලා ප්‍රාදේශීය වෛද්‍යවරු වගේම නර්ස්ලාත් පාවිච්චි කරලා තිනවා. මේ විදිහට මේකට එකතු වෙන කෙල්ලන්ගේ ගර්භාෂයේ කලලයක් තැම්පත් කරලා මේ කලලයේ මාස 6ක් 7ක් වගේ කාලයක් වැඩෙනකම් මෙයාලා ඉන්නවා. ඊට පස්සේ තමයි මේ අම්මලට බොරු වේදනාවක් ලැබෙන්න සලස්සලා එයාලව සිසේරියන් කරලා එයාලගේ කලලය එළියට ගන්නෙ. ඊළඟට මේ මීටින් එකේ ඉන්න අය අහන්නේ ඔයාලා මේ කරන දේ අවදානමක් නැද්ද කියලා. එතකොට තමයි එතනට එන ගෞතම කියන්නේ අපි මේ හැම දෙයක්ම බලාගෙන තියෙන්නේ කියලා. ගෞතම කියන්නේ වෙළඳපොළේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එක අපේ කියලා. ඉතින් මෙන්න මේ රාස් ප්‍රොඩක්ට් එක නිසා තමයි අපේ කම්පැනි එක උඩින්ම ඉන්නේ කියලා ගෞතම මෙයාලට පැහැදිලි කරනවා. ඔයාලට මතක ඇති අර අරුෂි මෙන්න මේ ෆයානස් ක්‍රීම් එක ගැන ඩිටෙක්ටිව් කෙනෙක් එක්ක හොයලා තිබ්බා. කොහොම හරි එදෙනට ජීවිතෙන් සමු ගන්න සිද්ධ වුණා. ගෞතම කියන්නේ එයාලා මේ විදියට බාල ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දාලා ඒක පිටිපස්සෙන් එයාලගේ රහසිගත එක දිගටම කරගෙන යනවා කියලා. මේ අතර මදුගේ කාමරේ CCTV එක දිහා බලද්දී ගෞතම දකින්නේ යශෝද එතනින් පැනගෙන කියලා. ඊළඟට යශෝද මේ මදුගේ කාමරයත් එක්කම තිබ්බ එමර්ජන්සි එක්සිට් එකක් හොයාගන්නවා. මේක ඇතුළට ගිහිපු මදු යන්නේ ගුහාවක් වගේ තැනකට. ඔන්න මේක දිගටම ඇවිදගෙන ගියාට පස්සේ තමයි එයාට ඉනිමකක් හම්බ වෙන්නේ. ඉනිමක දිගේ ඉහළටම නැගපු යශෝද එතන තියෙන දොරත් අරගෙන එළියට එනවා. මෙයා මෙහෙම එළියට එන්නේ ඝන කැලෑවකින්. ඔය අතරේදී වාසුදේව් ඇතුළු පිරිසට තේරෙන්නේ එයාලව මේකට අහු කරේ එයාලගේම පොලිස් කමිෂනර් කියලා. මොකද මේ එලිනගෙන එයාලට කිව්වේ පොලිස් කමිෂනර්. අන්න ඒක නිසා එයා මේකට ඍජුවම සම්බන්ධ ඇති කියලා තමයි මෙයාලා තීරණය කරන්නේ. ඔහම ඉන්නකොට තමයි එයාලා හිතපු එක හැබෑවක් කරමින් මෙතනට කමිෂනර් එන්නේ. ඊළඟට ඔන්න එලියට ඇවිල්ලා වටපිට බලන යශෝදගේ පස්සෙන් බල්ලෙක් පන්නගෙන එනවා. කොහොම හරි බල්ලගෙනුත් බේරිලා මෙයා කැලේ මැද්දෙන් දුවගෙන ගිහින් අන්තිමට නතර වෙන්නේ ප්‍රපාතයක් ළඟ. අන්න එතකොට තමයි මෙතනට ඩොක්ටර් ගෞතම එන්නේ. එයා කොහොම හරි මේ එයාගේ දඩයම් බල්ල පාවිච්චි කරලා යශෝදව හොයාගන්න ඇති. ඔන්න ඉතින් දැන් යශෝදට ඊළඟට මොකද්ද කරන්න කියලා හිතාගන්න බෑ. මේ ඩොක්ටර් ගෞතම එක යශෝදට ආයමත් අර කම්පැනි එක ඇතුළට එන්න සිද්ධ වෙනවා. ඊළඟට වාසුදේවන්ව හම්බ වෙච්ච පොලිස් කමිෂනර් එයාට වෙඩි තියන්න සූදානම් වෙනවා. ඒ වගේම එයා කෝල් එකක් ගන්නේ මහ ඇමති ගිරිදරට. ඔන්න එතකොට වාසුදේවන් දැනගන්නවා මේක පිටිපස්සේ මහ ඇමතිතුමා ගිරිදරුත් ඉන්නවා කියලා. ඊළඟට යශෝද හම්බ වෙච්ච මදු අහන්නේ ඔයා මෝචරියේ ලීලට අමතරව තව කවුද හෙව්වේ කියලා. ඒත් එකම තමයි ගෞතම් කමිෂනර් ඉන්න තැනට වීඩියෝ කෝල් එකක් ගන්නෙ. ඇත්තරම මේ වාසුදේව නැතුළු පිරිස හිර කරලා තියෙන්නේ ගෞතම්ට අයිති පරණ ගොඩනැගිල්ලක. එයා මේ වීඩියෝ කෝල් එකෙන් කමිෂනර්ට කියන්නේ වාසුදේවන්ව මරලා දාන්න කියලා. ගෞතම් එහෙම කියලා පැත්ත හැරෙද්දිම තමයි එයාගේ ඔළුවට තුවක්කුවක් එල්ල වෙන්නේ. ඒත් එකම තමයි එහා පැත්තේ ඉන්න පොලිස් කමිෂනර් කියන්නේ මට පේන්න ඔයා එළියට එන්න කියලා. අන්න එතකොට යශෝද කැමරාවට මූණ පෙන්නන ගමන් ගෞතම්ගේ පිටිපස්සට එනවා. යශෝද මේ තුවක්කුව අරගෙන තියෙන්නේ අර සිකියුරිටි වාගුගෙන්. ඔයාලට මතක ඇති යශෝද වාගුව මැරුවට පස්සේ එයාගේ ජැකට් එක ඇඳගත්තා කියලා. එතකොට ඔන්න මදු යශෝදට බැගෑපත් වෙන්නේ එයාට වෙඩි තියන්න එපා. මොකද ගෞතම් නැති වුණොත් මේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා. ඒත් එකම තමයි එහා පැත්තේ ඉන්න වාසුදේවන් ඇතුළු කණ්ඩායමට මද සිනාවක් එන්නේ. මොකද එයාලා මේ යශෝදව දැනගෙන ඉඳලා තියෙනවා. කොහොම හරි මෙතනදී යශෝද කියන්නේ කොමිෂනර්ට ඔය තුවක්කුව බිම දාන්න කියලා. තුවක්කුව බිම තියපු පොලිස් කොමිෂනර් කෑ ගහලා කියන්නේ පොලිස් නිලධාරියෙක් වෙච්ච මට ඔයා කොහොමද ඔහොම බලපෑම් කරන්න කියලා. අන්න එතකොට තමයි වාසුදන් කියන්නේ යශෝද කියන්නේ පොලිස් නිලධාරිනියක් කියලා. ඉතින් යශෝද වාසුදේව යටතේ තමයි එයාගේ පොලිස් ට්‍රේනින් එක හදාරලා තියෙන්නේ. ඒ වගේම වාසුදේවන්ගේ හොඳම ශිෂ්‍යාව විදියට යශෝද එයාගේ වැඩ කටයුතු කරගෙන ගිහින් තියෙනවා. ඇත්තටම යශෝද කියන්නේ ගොඩක්ම ටැලන්ටඩ් පොලිස් නිලධාරිනියක්. ඒ මොකද කිව්වොත් ඔයාලට මතක ඇති එයා අර ජේන් එක ගහගත්ත වෙලාවේ. ඒ වගේම සිකියුරිටිව මරලා දාපු වෙලාවෙත් එයා ගොඩක් හොඳට එයාලත් එක්ක ෆයිට් කළා. ඒත් එකම යශෝදගේ ඇත්තම අතීත කතාව අපිට පෙන්නනවා. කොහොම හරි සාමාන්‍ය විදියට යශෝද එයාගේ නංගිත් එක්ක සතුටින් ජීවත් වෙන අතරදී තමයි එයාගේ පොලිස් ට්‍රේනින් එක ඉවර වෙන්නේ. ඊළඟට එයා ජොබ් එකට ජොයින් වෙන ඉන්ටර්වයුව ගියාට පස්සේ තමයි ඉන්ටර්වයුව බෝඩ් එකේ ඉන්න ඉහළ නිලධාරියෙක් එයාගෙන් රුපියල් ලක්ෂ 20ක් ඉල්ලන්නේ. ඊළඟට එයා කියන්නේ ඔයා මාත් එක්ක හිටියොත් ඔයාට ලක්ෂ 20ක් දෙන්න ඕනේ නැහැ මම නිකන් ඔයාට ඒ වැඩේ කරලා දෙන්නම් කියලා. නමුත් මේකට යශෝද කැමති වෙන්නේ නැහැ. එයා කේන්තියෙම ආයමත් ගෙදරට එනවා. මේ විදියට කාලය ගත වෙලා එක දවසක් යශෝද උදේ ඇහැරෙද්දි එයාගේ නංගි ඉඳලා නැහැ. ඒ වෙනුවට එයාට හම්බ වෙන්නේ ලොකු සල්ලි බෑග් එකක් එක්ක ලියුමක්. ලියුමේ තියෙන විදියට එයාගේ නංගි කියලා තියෙන්නේ මේ සල්ලි පොලිසියට දීලා ඔයා රස්සාවට බැඳෙන්න කියලා. මොකද ඔයාගේ හීනෙට ඔයා යන එක මගේත් සතුට කියලා තමයි එයාගේ නංගි ලියුමේ ලියලා තියෙන්නේ. ඊළඟට යශෝද වාසුදේව් එක්ක එයාගේ නංගි බ්‍රින්දව හොයාගෙන ගිහින් තියෙනවා. එතකොට තමයි එයාට දැනගන්න ලැබෙන්නේ බ්‍රින්දා නිතරම හොස්පිටල් එකට ගිහින් තියෙනවා කියලා. ඒ වගේම හොස්පිටල් එක ගැන විපරමෙන් ඉන්නකොට තමයි ඔන්න මේ රහස් වැඩේ ගැන පොලිසියට දැනගන්න ලැබිලා තියෙන්නේ.
ඊළඟට මේ මදුගේ කම්පැනි එකට කෙල්ලන්න හොයලා දෙන නර්ස් කෙනෙක්ව අල්ලගන්න පොලිසිය අය සමත් වෙනවා. එයාගෙන් ප්‍රශ්න කරද්දී එයා මේ ගැන දන්න හැම දෙයක්ම පොලිසියට කියනවා. ඒ වගේම එයා කියන්නේ බ්‍රින්දවත් ඒ විදිහටම එයා යවුවා කියලා. නමුත් මේ නර්ස් දන්නෙත් නැහැ එයාලා මේ විදිහට කොහෙද මේ කෙල්ලන්ව එක්කගෙන යන්නේ කියලා. අන්න ඒක නිසා තමයි යශෝදත් ආදේශිත මවක් වෙලා මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. යශෝද මෙතනට ආපු දවසේම ඔයාලට මතක ඇති සුදාම්මගේ ටැබ් එක නැති වුණා කියලා. ඉතින් යශෝද මේක අරගෙන ඒකේ තියෙන ඔක්කොම විස්තර ටික දැනගෙන තියෙනවා. ඒ වගේම යශෝද එයාගේ කණ්ණාඩියේ පොට්ටු අලවන ගමන් ඒකෙන් එයා මේ බිල්ඩින් එකේ සිතියමකුත් නිර්මාණය කරගෙන තියෙනවා. ඔය අතරේදී ඩොක්ටර් ගෞතම් එයාගේ වොච් එකෙන් මේ වාසුදේව නින්න තැන අනිත් අයට පණිවිඩයක් යවනවා. අන්න එතකොට ඒ සෙට් එකත් ඇවිත් මෙයාලට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් පොලිසිය අයත් මේකෙන් පහු බහින්නේ නැහැ. එයාලා තුවක්කු අරගෙන මෙයාලට ආපස්සට වෙඩි තියන්න පටන් ගන්නවා. ඔය අතරදී මෙතනින් මාරු වෙලා ගිහපු කොමිෂනර්වත් මේ පොලිස් නිලධාරින්ට කොටු වෙනවා. අන්න එතකොට තමයි වාසුදේවන් කියන්නේ අන්නොර මැරුවෙත් මෙයා. ඒක නිසාව මෙයාව මරලා දාන්න කියලා. ඊළඟට පොලිස් නිලධාරින්ගේ වෙඩි පහරින්ම කොමිෂනත් අවසන් ගමන් යනවා. ඔය අතරදී ගෞතම් යශෝදාගේ තුවක්කුව පැත්තකට එල්ල කරලා එතනින් පැන ගන්නවා. ඒත් එකම තමයි මෙතනට ආරක්ෂක නිලධාරින් නැවිත් යශෝදාට පහර දෙන්නේ. යශෝද කොහොම හරි මේ හැම නිලධාරියෙක් එකම සටන් කරලා ගොඩක් අමාරුවෙන් ආයෙමත් ගෞතම්ව අල්ල ගන්නවා. මේ පාර නම් එයා ගෞතම්ට සමාවක් දෙන්නේ නැහැ. යශෝද වෙඩි පහරක් තියන්නේ ගෞතම්ගේ උරහිසට. ඒත් එකම එයා බිම ඇදගෙන වැටෙනවා. ඊළඟට යශෝද මේන් කම්පියුටර් එක තියෙන තැනට ඇවිත් එයාගේ නංගි බ්‍රින්ඩා ඉන්නවද කියලා හොයලා බලනවා. ඒත් එකම තමයි මදු අනවුස් කරන්නේ හැම අම්මා කෙනෙක්ම යෝග කරන රූම් එකට එන්න කියලා. ඊළඟට මෙතනට යශෝදත් හොරාටම මේ අම්මලත් එක්කම යනවා. මෙතනදී මදු උත්සාහ කරන්නේ යශෝදගේ නංගි වෙච්ච බ්‍රින්ඩා ඉන්නවද කියලා හොයලා බලන්න. නමුත් එතනදීත් ඒක හරියන්නේ නැහැ. බ්‍රින්ඩා මෙතනත් නැහැ. ඊළඟට අර පොලිස් ටීම් එකත් කැලේ හරහා ඇවිදගෙන එන්නේ මේ ලොකේෂන් එක හොයාගෙන. මෙයාලා මේ විදියට පරීක්ෂා කරගෙන එද්දි තමයි වාසුදේවන්ගේ කිහිලිකරුව එතන බිම තිබ්බ යකඩ එක වදින්නේ. මෙතන පරීක්ෂා කරාම මෙයාලට ඇතුළට උමගක් හම්බ වෙනවා. ඇත්තරම මෙතනින් තමයි අර කලින් යශෝදත් එළියට ගියේ. අන්න ඒ උමග පාවිච්චි කරලා ඊළඟට පොලිස් ටීම් එකේ අයත් මේ කම්පැනි එක ඇතුළට රිංගනවා. ඔය අතරේ යශෝද මදුට වෙඩි තියන්න උත්සාහ කරද්දිම යශෝදගේ අවධානය වෙනස් කරපු මදු එතනින් පැනගන්න සමත් වෙනවා. ඉතින් මෙතනට එන ආරක්ෂක නිලධාරිනුත් මේ අම්මලා ඉස්සරහදිම මරලා දාන යශෝදට සිද්ධ වෙනවා. ඔය අතරේදී මදු කොහොම හරි මෙතනින් පැනගන්න සමත් වෙනවා. ඒත් එකම තමයි යශෝද මේ අම්මලත් එක්ක එළියට එන්නේ. කොමාරි මේ වෙද්දි මදු ප්‍රධාන ගේට්ටුව විවෘත කරලා එකෙන් එළියට ගිහිල්ලා චොපර් එකකට යන ගමන් ඉන්නේ. මෙතනින් එළියට ආපු යශෝද දකින්නේ මදු පැනලා යනවා කියලා. ඒත් එකම තමයි යශෝද එතන එයා යන්න ලෑස්ති කරලා තිබ්බ චොපර් එකට වෙඩි තියන්නේ. ඊළඟට ඒකත් නැවතිනවා. ඊළඟට මේ අම්මලා ඔක්කොම මදුට බනින්න පටන් ගන්නවා. ඇත්තරම එයාලා මේ කම්පැනි එක හදලා තියෙන්නේ කන්දක් ඇතුළට හාරලා. ඒ වගේම දැන් මෙතන ලොකු ප්‍රපාතයක් තමයි තියෙන්නේ. ඒත් එකම තමයි මේ අම්මලා ඉස්සරහට එද්දි මදුට මේ ප්‍රපාතයේ අයිනටම යන්න සිද්ධ වෙන්නේ. කොහොමාරි මේ ප්‍රපාතයේ අයිනටම ආපු මදු අම්මලගේ ශාපකිරීම මැද්දේ එතනින් පල්හැර වැටලා අවසන් ගමන් යනවා. ඒත් එකම තමයි මෙතනට ඇතුළු වෙච්ච පොලිස් ටීම් එක ඔපරේෂන් තියටර් එකේ ඉඳපු බ්‍රින්දා එහෙම නැත්නම් යශෝදාගේ නංගිව හොයාගන්නේ. ඊළඟට එයාලා මෙයාවත් එළියට එක්කගෙන එනවා. ඇත්තරම මේ වෙද්දි බ්‍රින්ඩා ඉන්නේ දරුවෙක් ලැබෙන්න කිට්ටු වෙලා. ඊළඟට මෙතන එන සුදම්මා කියන්නේ මම බ්‍රින්ඩට උදව් කරන්නම් කියලා. හැමෝම මගේ වටේට ඉන්න කියලා එයා කියනවා. ඒත් එකම තමයි පොලිස් නිලධාරින් දකින්නේ අර ඩොක්ටර් ගෞතම් පැනලා යනවා කියලා. නමුත් එයාටත් පැනලා යන්න නොදී අල්ලගන්න පොලිස් නිලධාරින්ට පුළුවන් වෙනවා. ඒත් එකම තමයි ඔන්න යශෝදාට එයාගේ නංගි බ්‍රින්ඩව ආපහු ලැබෙන්නේ. ඉතින් බ්‍රින්ඩා විතරක්ම නෙමෙයි එයාට දැන් පුංචි දරුවෙකුත් ලැබෙනවා. අවසානයේදී බ්‍රින්ඩාව මුණගැහිච්චගේ සතුටත් එක්කම යශෝදා මේ පුංචි දරුවවත් තුරුළු කරගන්නවා. ඉතින් සතුටු ගඳුළු වැක්කිරෙන යශෝදා මේ විදියට එයාගේ වීර කතාවත් අවසන් කරනවා. ඉතින් අද වීඩියෝ එකත් අවසන් වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේම සුපිරිම මූවියකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.